දෙදස් විස්ස දෙදස් විසියක වසරවල විකාශය වූ ක්‍රෑෂ් ලෑන්ඩිං ඔන් යූ හරහා මතුවුණු කතාවක් තමයි හියුන් බීන් සහ සොන්නියජින්ගේ ආදර කතාව. මේ වන විට මේ දෙන්නා සම්බන්ධතාවයක් පවත්වන බවට ඔවුන් දෙදෙනාම දන්වා තිබෙනවා. ඩ්‍රාමායික විකාශය වූ කාලයේදී බොහෝ දෙනා බලාපොරොත්තු වුණා මේ දෙන්නා අතර ආදරයක් ඇතිවේවි කියලා. 2014දී හියුන් බීන් සහ සොන්නියජින් इंटरनेशनल फिल्म फेस्टिवल एकिनेकागे लंगी निंदगिन इन्नावा मे देदनामे उत्सवेदी प्रोड्यूसर्स चॉइस अवार्ड का लबा गन्नवा नमुत मे देदना मुलिन मेकट वैड करन्न पटान गन्ने 2017दी 2017दी मे देदना एक्शन थ्रिलर गनी चित्रपटयक रंगपानवा ए द निगोशिएशन चित्रपटिये मे अनुव तमई मे देदना मुलिन्म ऑफिशियली हमुवन्ने 2018දී මේ දෙන්න වෝක් කොරියාහි නිරූපණින් දායක වෙනවා. 2017දී තමන් කළ නිගෝෂියේෂන් ෆිල්ම් එක විකාශනය වන්නේ 2018 වසරේදී. මේ වසරේදී සොන්නියජින්ගේ Instagram ගිණුමේ නොඑක් වර හියුන් බියුන්ගේ ඡායාරූප පළ වෙනවා. මේ දෙන්නගේ මේ ඡායාරූප නිසා ඔවුන් අතර පැවති මිතුදම ආදරයක්ද කියලා බොහෝ දෙනා කතා වෙන පටන් ගත්තා. 2019දීද මේ දෙන්නා එකට shopping යන ඡායාරූප පැපරාසීන් විසින් වාර්තා කරනවා. ඒ ඇමරිකාවේදී. ඔවුන්ගේ ඇඳුම් විලාසිතා ඔවුන් කැමරාවලින් සැඟවි සිටීමට උත්සාහ කළ බවට සාක්ෂියක් වුණා. නමුත් හියුන් බියුන්ගේ සහ සොන්නියජින්ගේ අතර කිසිම සම්බන්ධතාවයක් නැති බවට ඔවුන්ගේ ඒජන්සි තරයේ කියා සිටියා. 2019 ජූලි 31 වනදා ඔවුන්ට ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ කතාවේ ප්‍රධාන චරිත දෙක රඟපෑමට අවස්ථාව ලැබෙනවා. මෙහි ප්‍රථම ෂූට් එක සිදු කරන්නේ ස්විට්සර්ලන්තයේ. ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ කියන්නේ යුන්සේරීගේ ආදර කතාව ගැන කියවෙන කතාවක්. යුන්සේරීගේ චරිතයට පණ පෙව්වේ සොන්නියජින් විසින්. ඇය එම කතාවේ සල්ලිකාර ඒ වගේම දකුණු කොරියාවේ විශාල දේපළ සමාගම්වල උරුමකාරියක්. ඇය දිනක් පැරෂුට් රයිඩ් එකකට ගොස් හදිස්සියේ මැතිව සුලි කුණාටුවක් නිසා උතුරු කොරියාවට ගහගෙන යනවා. එතකොට හියුන් බින් මෙහි රීචියෝන් හියෝග්ගේ චරිතයට පණපවනවා. ඔහු උතුරු කොරියානු හමුදා සොල්දාදුවෙක්. ඉතින් මේ දෙන්න අතර ඇතිවන ප්‍රේමය තමයි මේ කතාවේ කියවෙන්නේ. මේ දෙන්නගේ මේ කතාවේදී දැක්ක ස්ට්‍රෝං කෙමිස්ට්‍රි එක ඒ වගේම තිරේ පිටුපස දර්ශනවලදී ඔවුන් එකිනෙකා සමග ගත කරන විදිය දැකපු ෆෑන්ස්ලට ඇත්තටම හිතුණා මේ දෙන්න අතර කුමක් හෝ තිබෙන බව. ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ අවසාන කොටස විකාශනය වුණු 2020 පෙබරවාරි 16 වනදා අන්තර්ජාලයෙන් වාර්තා වුණා එය 121.68ක වැඩිම වීවර්ෂිප් රේටින් එකක් ලැබූ බව. 2021 ජනවාරි 1 වෙනිදා කොරියන් ටැබ්ලොයිඩ් ඩිස්පැච් සංගරාව පළ කරා ඔවුන් එකට කෝල් සෙල්ලම් කරලා නැවත එකට ගමන් කරන දර්ශන ඇතුළත් ඡායාරූප. ඒ වගේම ඒ අතරතුර මේ දෙන්නාගේ නියෝජිත කණ්ඩායම් විසින් ස්ථීරව දන්වා සිටියා ඔවුන් අතර ප්‍රේම සම්බන්ධතාවයක් පවතින බව. ඒ වගේම ඒ ආදරය පටන්ගෙන තිබෙන්නේ 2020 මාර්තු මාසයේ ක්ලෑෂ් ලෑන්ඩින් ඔන් යූ රූගත කිරීම අතරතුර බවත් ඔවුන් දන්වා සිටියා. ඔවුන් දෙදෙනා මේ වසර මැද විවාහ වීමට සිටියත් මේ වසංගත තත්ත්වය නිසා ලබන වසරේදී විවාහ වීමට අපේක්ෂා කරන බව පවසා සිටියා. ඒ වගේම 2021 8/9 වනදා හියුන් බින් ඔහුගේ සියෝල්හි නිවස විකුණා සොන්නියජින් ජීවත් වෙන සුකෝපභෝගී පෙන්ත්හවුස්හි පදිංචියට ආ බව වාර්තා වුණා. ඔවුන් මිලටගත් මේ පෙන්ත්හවුස්හි වටිනාකම ඩොලර් මිලියන 4.5ක් බවයි දැක්වෙන්නේ. එබෙන්ම සොන්නියජින් හැප්චොන් ස්ටේෂන් එක ඉදිරිපත් තියෙන තමන්ගේ ගොඩනැගිල්ලකුත් අලෙවි කරලා තියෙනවා. ඒ 1 බිලියන 4.15ක මුදලකට. ඒ අනුව ඇය කොරියාවේ ධනවත් ලැයිස්තුවේ 6 වන තැනට පත් වී තිබෙනවා. අලුත් විස්තර දැනගන්න subscribe කරන්න. වීඩියෝ එකක් දාපු ගමන් බලන්න notification bell එක press කරන්න අමතක කරන්න එපා. සුබ දවසක්.